මක්මං බල උදාහරණයක් කියන්නම්. ෆෝන් එක අරගෙන සිම් එක ඇක්ටිව් කරගෙන පෝලිමේ ඉන්න ඕන කියන්නේ හිටගෙන ගිහින් පෝලිමේ ඉන්නව නෙමෙයි, පෝලිමේ ඉන්න ඕන වගේ SMS හදාගන්න. තේරුණාද දන්නේ කතාව? SMS එක ඇක්ටිව් කරගන්න ෆෝන් එක කරන් වෙනම ඉන්න ඕන. පෝලිමේ කියන්නේ මේ මේ උන්ට කෝල් කරන්න ඕන කරනවාද කියලා. එහෙම ඔහොම කෝල් කස්ටමර් තිබුණාද මන් දන්නේ. මේ 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 මෙන්න මෙහි ඇවිල්ලා අර අපි එකෙක් එනවා ගේ කැම්පස් එකේ එක එක කෝල් කරනවා. උන් ඇවිල්ලා මෙතන ඉඳ ඇත්තටම උන් පෝලිමේ ඉන්නවා මං හිතන්නේ. ඉඳගෙන මේ ෆිල් කරගෙන ගිහිල්ලා බාර දීලා තමයි ඇක්ටිව් කරගන්නේ SMS. ඒකට වෙනම ගෙවන්න ඕනේ, වෙන කතාවක්. ඉතින් ඒක මේ ස්වභාවය කිව්වේ. ඉතින් ඒක එනකොට ඒක ලොකු දෙයක් වගේ පේනවා අපිට ඔක්කොටම. ඔය වගේ ෆෝන් තිබුණේ නැහැ කොහොමත්ම, දැන් වගේ කොහොමත් එහෙම තිබුණේ නැහැ. මම මේ ෆෝන් එක වෙලාවක පෙන්නනම් මම දෙකක් පාවිච්චි කරේ, දෙකම තාම තියෙනවා. ඒක වෙලාවක ගෙන්නම් ඇත්තටම. හරි, මතක් කරපන් අද ලයිව් එකේ පෙන්නන්න එක. හරි, තියෙනවා ඒක. හරි, මම එදා අම්මට අමතුනේ ගෙන්න. ඒක මතක්ුනේ දැන් ඒක. ඒක අයින් කරපන්කෝ, අද ඒක වෙන කතාවක්. කියන්න එපා බලමනවා. ඔටි ලියා ගනින්. හරි, අමතක නැත්තම් මේ. එතකොට සාරාංශය තමයි ඒ මම මේ කියාගෙන ඉන්නේ, ඒ දවස්වල අපි ඒක ලොකුවට දැක්කට ඊට පස්සේ ඒක තව ටික කාලෙකින් හරිම විහිළුවක් වෙනවා. කියන්නේ ඒක ෆෝන් සෙල්ෆෝන්ෙන් කෝල් එකක් ගන්න කී දවස්වල මාර ලොකු දෙයක්. මාර ලොකු දෙයක්. හැබැයි ටික කාලෙකින් පස්සේ ඒ මහා ලොකු දැන් වෙන්නත් ඕනේ නැහැ. ඒ අවුරුදු 2 3 4 යනකොට පටපට කාලේ ඒවා ගොම්පාටලා ගියා. කිසිම ගේමක් නැතුව ඒලා ගියා. ඒ වගේ දැන් මේ කියන්නේ දැන් ওই අතිබරපතල තාක්ෂණ දියුණුවක් මේ වෙලාවට අවිල්ල තියෙනවානේ. ওই AI එකයි අර ඉන්ටර්නෙට් මේවයි අරවයි මේවයි තියෙන ඔක්කොම ටික කියපන්කො. ඔය ඔක්කොගේම මේ අර අමුතු අවස්ථාවක මේ ඉන්නේ. තව ටික දවසකින් ඕක ගොම්පාටම වෙලා යනවා. ඒ වෙලාවේ දැන් උඹලා හිතපාලලකෝ ෆෝන් එකට පට්ට මැබ්බෙහි වෙලා ඒකෙමයි දවසෙම ඉන්නේ. තව ටික දවසකින් තේරෙයි මේක සත පහක වැඩන්නේ නැති බොරුවක් මේක කියලා. මේක තනිකර බොරු වැඩක්. ඒක තේරෙන්නේ හැබැයි ඒ ලෙවල් අවුරුදු 2 3 ඉවරුණා. මන්නේ ඒකයි කේස් එක. ඉතින් මේක වුණොත් එන අපරාධයක්. ඒතර මේකේ තියෙන ආතල් එක ගන්නත් බෑ. දැන් ඇත්තටම මේව පට්ට ආතල්නේ. මේ ෆෝන් එකක් තිබ්බොත් ඇත්තටම කෑම් බීමවත් ඕනේ නෑ, සිරා කතාවත් ඒකනේ. නමුත් ඒක ආතල්. හැබැයි හිතපන්කෝ දැන් මේ ආතල් එක අරන් මේ ඉගෙන ගන්න ටික කට් කරගත්ත කියලා ඊට පස්සේ මැරෙනකන් දුක් විඳින්න එපා යකෝ සිරාවටම. ඒතර මේ වෙලාවේ මේ ආතල් එක පොඩ්ඩක් කැප කරලා ගියොත් එතනින් එහාට ඔය ෆෝන් එකත් එක්ක දිගටම හෙන ආතල් පිට මැරෙනකම් ඉන්න පුළුවන්. ඕක විහිළු කතාවක්වත් ඕක තේරුම් ගන්න ඕක කියනකොට කාටරි hina යනවා වගේ සිද්ධියක් එනවා නම් මේක කරන්න බෑ. ඉතින් එහෙම බෑනේ. මම හිතන්නේ මේ වගේ කතාවකින් රටක්ම හදන්න පුළුවන් කියලා. හැබැයි කීප දෙනෙක් හරි හැදෙනවා. ෂුවර්ම ෂුවර්. ඒවා මම අත්දැකීමෙන් දැකලා තිනවා. මගේ කතාව අහලා ෆෝන් එක ඉස්සර TV ෆෝන් කම්පියුටර් ලව් සීන් ඔය හතර තිබ්බොත් ජීවිතේ ගොඩ යන්න බෑ කියලා තමයි කතාව එන්නේ. 100% කියන්නේ එහෙම ඉස්සර. දැන් අර ෆෝන් එක කියන එක එන්නේ දැන් TV නම් කවුරුත් බලනවා කියලා මං හිතන්නේ නැහැ. මැස් කරන කෙනා TV බලනවාද කියලා හිතන්නේ. දැන් පිස්සුනේ TV බලන මුන් ඉන්නේ නැත්නම් දැන් බලනවා නම් ඇත්තම කතන්දරේ. ඒක ඒ දවස්වල පරණ කතා. TV වලට මිනිස්සු කොල්ලෝ ඇබ්බැහි වෙනවා. TV ෆෝන් කම්පියුටර් ලව් සීන් ඔය කටපාඩමින් කියවෙන හතරෝය. ඒකේ ලව් සීන් එක වළංගු. ලව් කරන එකට ජීවිතේ එල්ල ගොඩ යන්න හම්බෙන්නේ. මොන හේතුවක් නිසාවත් ගොඩ යන්න හම්බෙන්නේ. එහෙම මොකෙක් හරි නම් ඌ ඒ ලෙවල් සීන් සම්පූර්ණ අයින් කරගනින්. ඒ කරලා ඒක ලව් කරගෙන ඉඳපන්. ඉතින් ඒක හරියට කරගෙන ඉඳපන්. ඒක ඇත්ත කතාව. ඊට පස්සේ එතනින් එහාට ඕන එකක් විඳගනින්. ඒක කරන්න දෙයක් නැහැ. දෙක එකට මැච් වෙන්නේ නැහැ. මේ ඉගෙන ගන්න එකත් ඒක ඒක බෑ. මේ පොඩි උන් නේ උඹලා. පොඩි උන් ඉන්නවනේ පොඩි උන් විතර. පොඩි තමන්ට ජීවිතේ අර යන්න ඕන චේන් එකක් වගේ තියෙන ඒකේ පුරුකක් දෙකක් පැනගත්තම ආයෙ චටපට ගාලා තමයි මැරණකම යන්න වෙන්නේ. පුළුවන් නම් මේවා පිලි වලට මේ චේන් පුරුක් ටික ඉවර කරපන්. නැත්තම් වැඩේ අවුල් වෙනවා. මං ඊට වඩා එතනින් එහාට කතා කරලා ওই ලව් කරනු හොය හොය උන්ට බැන මේ මගුලක් කරන්න බෑ. එහෙම කරනවා නම් ඇත්තටම මේක නතර කරලා ඒක කරගෙන ඉඳපන්. ඉතින් ඒක